ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම විද්‍යාපිට යන අවසාවෙන් බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ මගේ විද්‍යාපිට ගැන කරන පළවෙනි වීඩියෝ එක මේ වීඩියෝ එක වගේම ඉස්සරහටත් වීඩියෝස් වලින් විද්‍යාපිට ගැන වැදගත් දේවල් ඔයාලට අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් විද්‍යාපිට ඇප්ලයි කරන්න තියෙන ඕනි මූලික සුදුසුකම් ගැන විද්‍යාපිට ඇප්ලයි කරන්න නුසුදුසුන් කියලා නම් කරලා තියෙන පුද්ගලයන් කවුද කියන එක ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම අපි බලමු ඔයා විද්‍යාපිට යන්න සම්පූර්ණ කරලා තියෙන ඕනි මූලික සුදුසුකම් මොනවද කියලා අපි මුලින්ම කතා කරමු එලෙවල් එක්සෑම් එක ගැන ඔයා විද්‍යාපිට ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම මොන විෂය ධාරාවක් යටතේ වුවත් ප්‍රධාන විෂයන් තුනක් එකපාර සමත් වෙලා තියෙන්න ඕනි ඉතින් අපි ඊළඟට කතා කරමු ඔයාලගේ ඕ ලෙවල් රිසල්ට් එක ගැන ඔයාලගේ ඕ ලෙවල් රිසල්ට් එක සිංහල හෝ දෙමළ ඒ කියන්නේ මාධ්‍ය භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 6ක් ඔයා පාස් වෙලා ඒ විෂයන් 6න් 3කට C සාමාර්ථ අරගෙන තියෙන්න ඕනි විද්‍යාපීඨ ඔයා ඇප්ලයි කරනවා නම් ඔයා මේ සුදුසුකම සම්පූර්ණ කරලා තියෙන්නේ දෙපාරකදී නම් අනිවාර්යයෙන්ම ඔයා පළවෙනි පාර එක්සෑම් එකේදී ඔයාගේ මාධ්‍ය භාෂාව ඇතුළුව විෂයන් 5ක් සමත් වෙලා ඒ විෂයන් 5න් 3කට C සාමාර්ථ ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා මම ඔය කතා කරේ ඔයාලා සම්පූර්ණ කරන්න ඕනි මූලික සුදුසුකම ගැන විතරයි ඒත් එක එක කෝස් වලින් කෝස් වලට ඔයාලා සම්පූර්ණ කරන්න ඕනි සුදුසුකම් වෙනස් වෙනවා උදාහරණයක් විදිහට ඔයා ඉංග්‍රීසි වගේ කෝස් එකකට ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා ඉංග්‍රීසි ලිටරචර් කරලා තියෙන්න ඕනි ඕ ලෙවල් වලට නැත්නම් ඔයා ඕ ලෙවල් එක්සෑම් එකේදී ඉංග්‍රීසි වලට A හෝ B සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනි ඉතින් ඔයත් ඔයා කරන්න හිතාගෙන ඉන්න කෝස් එකට ඔයාගේ සුදුසුකම් හදාගත්තොත් ඒ කෝස් එකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු විද්‍යාපීඨ පාඨමාලාවන් සඳහා යෙදුම් කිරීමට නුසුදුසුන් කවුද කියලා. ඔයා අනිවාර්යෙන්ම විද්‍යාපීඨ ඇප්ලයි කරනවා නම් අවිවාහක වෙන්න ඕනි. ඔයා විවාහය ලියාපදිංචි කරලා තියෙන කෙනෙක් හරි ඩිවෝස් කෙනෙක් හරි වෙනවා නම් ඔයාට විද්‍යාපීඨ සඳහා ඇප්ලයි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔයා UGC එක රෙජිස්ටර් වුණ කෙනෙක් නම් ඔයාට විද්‍යාපීඨ සඳහා ඇප්ලයි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම විනයානුකූල හේතුවක් මත හරි වෙනත් හේතුවක් මත හරි විද්‍යාපීඨකෙන් ඔයාගේ ශිෂ්‍යභාවය අවලංගු කරපු කෙනෙක් නම් ඔයාටත් ආය විද්‍යාපීඨවලට ඇප්ලයි කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රජයේ හෝ රජයේ ආධාර ලැබෙන පාසල්වල රජයේ ලියාපදිංචි පිරිවෙන්වල හෝ රජයේ අනුමත වෙනත් විද්‍යායතනවල ගුරුපත්වීමක් ලබාගෙන ඔයා සේවය කරන කෙනෙක් නම් ඔයාට විද්‍යාපීඨ හරහා ගිහිල්ලා ගුරුපත්වීමක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. ඉතින් මං හිතනවා අද මං කතා කරපු දේවල් වලින් විද්‍යාපීඨ යන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලාට ඔයාලා සම්පූර්ණ කරන්න ඕනි සුදුසුකම් ගැන අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ ආලුවත් ඉන්නවා නම් විද්‍යාපීඨ යන්න ආසාවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න වගේම තවත් විද්‍යාපීඨ ගැන තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.